හොන කෙටි විරාමයක් ලබාගෙන විරාමෙන් පස්සේ ඉක්මනට මාව ආදරණීය තරුවත් එක්ක එකතු වෙන්න. මොකද අපි හොඳාකාරම දන්න ඔබ බලාගෙන ඉන්න මේ ආදරණීය තරුව දිහා බලාගෙන ඔබගේ මේ සුන්දර කතා බහ කොහොමද සිදු වෙන්නේ කියන කාරණය ගැන අවධානයෙන් ඉන්න. ඒ බව අපි හොඳටම දන්න නිසා තමයි ඉක්මනටම අද මේ ආදරණීය තරුවත් එක්ක එකතු වෙන්න ආවේ. ඉතින් මේ ඉන්නේ ප්‍රවීණ රංගන ශිල්පී කුමාර ජයකාන්ත මහත්මයා. ඉතින් ඔබ හොඳාකාරම දන්නවා රූපය දුටු පමණින් ඔබ අඳුරනවා. මේ අපි දැන් ගොඩක් දේවල් කතා කරා. ඔබේ කුඩා කාලයේ ඉඳලා දැන් මේ ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් බවට පත් වෙලා ඉන්න තැන වෙනකම් මෙන්න කතා කරගෙන ඉන්නවා. ඉතින් මේ අපි දැන් මෙහෙම කතාවන්දරයක් අහන්නත් ඕනේ. මට මේක අහන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි මම මේ ඉන්නේ ඔබතුමාගේ මේ දැන් මං කිව්වනේ අපි ඉස්සෙල්ලම අර ලොකු පවුල ගැන කතා කරා. දැන් අපි නිරෝෂක්ක ගැන විතරයි කතා කරේ. පොඩ්ඩක් මේ පවුල ගැන චුට්ටක් කතා කරමු. මේ ඔබලාගේ තියෙන මේ සම්බන්ධය සහ මේ පුතාලා 3 දෙනෙක් ඉන්නවා. මේ පවුල ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව්. ඇත්තෙන් අපි මං කිව්වා වගේ අපි 1994 අපි හම්බ වුණා ඒ නාට්‍ය කරන්න. ඊට පස්සේ අවුරුද්දේම අන්තිම වෙද්දී අපි විවාහ වුණා. ඉතින් ඊට පස්සේ ඉතින් අපි හරි සතුටින් තාමත් තියෙනවා. ඉතින් පැහැදිලිව ඔව් 1998 අපේ ලොකු පුතා අපිට හම්බ වුණා. එයාගේ නම කුමුතු කිසල්. එයා දැන්ට උසස් පෙළ හදාරනවා. ඊට අමතරව පුතාලා දෙන්නෙක් ඉන්නවා. දෙවෙනි එක කෙනා රණිතු, තුන්වෙනි එක කෙනා දෙනිතු. කුමුතු, රණිතු, දෙනිතු නම් තුනත් එක විදියටම යන විදියට ප්‍රවීණ ඒ දවසර හිටියා. දැන් ජීවිතම අතර නැහැ. හරිසෙන්න අබදු ෂූරින් තමයි 3 දෙනාටම නම් දෙන්නේ. ඉතින් ඔය කාර්යයත් ඔහු මතක් කර ගමන් දැන් ඔබතුමාගේ රංගනය සහ අලිරෝෂක්කාගේ රංගනය මේ දේවල් එක්ක ජීවිතයේ යම් විදිහකට කාර්ය බහුලත්වයක් තිබෙනවා. ඉතින් මේ කොහොමද දැන් මේ දරුවන්ගේ වැඩ කටයුතු කරනකොට නිරෝෂක්කාට ඔබ සහයෝගය දෙනවද, ඔබට අක්ක සහයෝගය දෙනවද, කොහොමද මේ දරුවන්ගේ වැඩ කටයුතු එක්ක මේ දේවල් කරගෙන යන්නේ? කියන්නේ දෙන්නට දෙන්න ඉතින් සහයෝගය ඕනේ. කියන්නේ සමහරවිට මම මගේ වැඩත් එක්ක කාර්ය බහුල වුණාම මම නිරෝෂර කියන පොඩ්ඩක් බලන්න මේ දේවල් කියලා. ඉතින් එයා බැරි වෙලා හරි රූගත කිරීම හරි මොන හරි එකකට තිබුණොත් රැබෝ වෙනවා මොන හරි එකක් තිබුණොත් ඊට පස්සේ මම ඒ කොටස මම කරනවා. ඉතින් මේ ඒ තේරුම් ගැනීම මම හිතන්නේ හරි වටිනවා. නැත්තම් මේ අවුරුදු දැන් අපි 20 ගානක් වෙනවා විවාහ වෙලා. ඉතින් ඒ තේරුම් ගැනීමත් එක්ක ඉතින් අපි ඒ වගේ බෙදා හදාගෙන වැඩ කරගෙන යනවා ළමංගේ දේවලුත් එක්ක. කොච්චර හොඳ පීඑක්ද කියන කාරණේ ඔබට කියනවා නම් දැන් මේ වෙන විටත් මැදිරියට ඇවිල්ලා ඉන්න මේ දරුවන් දෙදෙනාගේ වැඩ කටයුත්තකට ගිහිල්ලා එන අතරතුර තමයි අපිත් එක්ක මේ විදිහට සම්බන්ධ වෙන්නේ. ඉතින් මම ඒ කාරණාවත් ඔබට කිව්වා. දැන් මේ දැන් ඔබතුමා ජනප්‍රිය රංගන ශිල්පියෙක්, නිරෝෂා අක්කත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. දැන් ඉතින් මෙහෙම වැඩ කටයුතු කරගෙන යන අතර දැන් අක්කගේ මේ මෑත වර්තමාන මම මෙහෙම මේ මෑත වර්තමානයේදී අක්ක රංගනෙන් දායක වන මේ ඒ පසු තලයකට ඔබතුමා ගිහිල්ලා එහෙම මේ සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනවාද කියන අක්ක රංගනෙට යනකොට ඔබටත් වෙලාවක් තිබුණොත් ඔබත් ගිහිල්ලා සාමාන්‍යයෙන් නිදහසේ සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා? එහෙමනම් ඇත්තට අමාරුයි. හේතුව මේ වෙලා තියෙන ගොඩක් වෙලාවදී අපි දෙන්නම කිව්වොත් ඊට පස්සේ ලොකු එක්කෙනා නම් දැන් යට තේරෙන නිසා ඉච්චර ලොකු ගැටලුවක් නැහැ. හැබැයි පොඩි දෙන්න තාම අවුරුදු 11යි 9යි විතර වගේ නිසා එහෙම එයාගේ රූගත කිරීම තියෙනවා නම් එයා ඒක කරගෙන යනකම් ඉතින් මම ගෙදර ළමයි ටික කරගෙන ඉන්න එක මම හිතන්නේ ඒක වැඩිද. ඒගොල්ලන්ගේ ඉස්කෝලේ දේවල් තියෙනවා, ඊපස්සේ ඔය ගෙදර පහුවෙන්දා ඉස්කෝලට ගෙනියන්න දේවල් තියෙනවා. ඉතින් ඒවා ටික බලාගෙන මගේ වැඩකුත් කරගෙන හරි දැන් ඔය මේ දැන් අක්කට නිවාඩුවක් ලැබුණා, ඔබතුමාට නිවාඩුවක් ලැබුණා, දරුවොත් ඉස්කෝලේ අධ්‍යාපන කටයුතු නිවාඩුවක් ලැබුණා. සාමාන්‍ය මොන වගේ දෙයක්ද කරන්න? කියන්නේ කොහේ හරි යනවද? අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. කියන්නේ ඔව් දැන් ඇත්තට දැන් ඒගොල්ලන්ට වාර නිවාඩු හම්බෙන කාලෙත් ඉතින් අපි ඒගොල්ලන්ගෙන් මිටිං අහනවා. දැන් මෙහෙමයි මෙච්චර දවස් නිවාඩු තියෙනවා. ඉතින් අපිත් වැඩත් එක්ක ඒවටත් බලනුපාන විදිහට ඉතින් මේගොල්ලෝ අතරින් කොහේ හරි එක යන්න ඕනේ නේද? පොඩක් ඒගොල්ලෝ විනෝද වෙන්න ඕනේ නිසා ඒ අනුව අපි සමාජලට කොනුවර එළිය හරි කොහේ හරි කොයාල බලන්න හරි එහෙම නැත්නම් තව උඩවල හරි කොහේ හරි කැමති දිහාවකට ඒගොල්ලෝ එක්කගෙන යනවා. ඊට අමතරව විදේශගත වුණා අපි පහුගිය කාලේදී ඒගොල්ලන්ට බලන්න ඕනේ කියලා. ඒ වගේ නිවාඩු වෙලාවල් වලදී වෙලාව අනුව ඒ කියන්නේ කලමනාකරණය කරගෙන සිදු කරනවා. හරි. මේ දැන්
අක්කත් මේ රංගන ශිල්පිනිය ප්‍රවීණ රංගන ශිල්පියක් ඔබතුමත් එහෙමයි දැන් දරුවන්ටත් ඉතින් මේ දැන් පුතාලා තුන්දෙනෙක් ඉන්නේ නැද්ද මේ ලොකු පුතාවත් තාම මේ අවධානය යොමු කරලා මේ තාත්තා ගියපු ශේෂ්ඨයට අම්මා ගියපු ශේෂ්ඨයට යොමු වෙන්න මේ මම කියන්නේ ඔබතුමාලා කියන කාරණේ නෙවෙයි මේ ඔවුන්ගේ අදහසක් නැද්ද මේ ශේෂ්ඨයට යොමු වෙන්නේ ඒක තමයි අපි දෙන්නටම තියෙන පුදුමේ ඒක තමයි ඒ කියන්නේ කවදාවත් නිකන් පින්තූරයක් ගන්නට තුන්දෙනාගෙන් එක්කෙනෙක්වත් කැමති නැහැ මොකද මට මතක අපි ලොකු පුතා චූටි කාලේ ඉඳලා උදේකාන්ත දැන් වර්ණසූරියෙන් ඉස්සර ඇත්තට උදේකාන්ත මාත් එක්ක වැඩ කරන කාලය ඔහුත් හොඳ දක්ෂ චිත්‍ර ශිල්පියෙක් ඉතින් මේ කුමුතු පොඩි කාලේ ඉඳලා එයාට මට මතක රන්දිය දහර කියලා ෆිල්ම් එකක් කරා ඒක මම ඇඩ් කරා ඉතින් ඒකට කතා කරා කුමුතු පොඩි කාලේ නිකන් අර හැරි පොටර් ඒ වගේ තමයි ලොකු එක්කෙනා ඉතින් මේ හැබැයි එයා කවදාවත් කැමති වුණ නැහැ ඔව් ඊට පස්සේ මම මගේ මෙලඳ දැන්වීම ආයතන ඔය කමර්ෂියල්ස් ඒවා මේවට ඊට අමතරව තව කීප දෙනෙක් කතා කරා ඔව් තුන්දෙනාටම කතා කරලා දෙන හැබැයි කෙනෙක්වත් අද වෙනකන් කැමතියි කියලා නැහැ ඒ ඒ මේ අම්මයි තාත්තයි ඉතින් මේ රඟපානවා අපි මොකටද රඟපාන්නේ කියලා හිතන ඇති වෙලාවකට නමුත් මේ සමහර විට කාලය ආවම අවශ්‍යතාවය ආවම යොමු වෙයි සමහර විට උන් ඒ කාලේ වෙද්දී උන් මේ ඉතල කැමති වෙයි හැබැයි අපේ බලකිරීමක් නැහැ පැහැදිලිවම ඉතින් උන් හොයාගෙන යන අඩිපාරේ උන් යයි ඒ කාර්යය තමයි ඔබ හිතන්නේ හරි මේ දැන් ඔබතුමා දැන් අපි මේ කාර්ය බහුලත්වයත් එක්ක අපි මැදිරියටත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපි ආදරණීය ප්‍රේක්ෂකයන් ඉන්න අපේ විදේශගත වෙලා ඉන්න ආදරණීය ප්‍රේක්ෂකයන් සහ දැන් ළඟකදී දැන් POTV තාක්ෂණයේ ඔස්සේ තමයි අපි නරඹන්නේ ලංකාවේ ඉන්න ආදරණීය ප්‍රේක්ෂකයන් රසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ ප්‍රවීණ රංගන ශිල්පියත් එක්ක අපි කතා කරන්නේ. ඉතින් ඔබට හැකියාවක් තිබුණා සම්බන්ධ වෙන්න. දැන් මේ පවුලේ තොරතුරු දැන් මේ අලුත් පවුලේ තොරතුරු තමයි අපි මේ කතා කරගෙන ආවේ. දැන් මේ පවුලත් එක්ක බැඳෙන අනිත් දේ තමයි මේ දැන් ඔබතුමාගේ ව්‍යාපාර කටයුතු තියෙනවා. දැන් මේ රංගනයත් එක්කම කරන අනිත් කාරණේ තමයි ව්‍යාපාර කටයුතු පොඩ්ඩක් අපි ගැන මතක් කරගමු. මම කිව්වා වගේ අර මම කලින් දැන්වීම ප්‍රචාරක ආයතනයක අවුරුදු 25ක් විතර මම වැඩ කළා. ඒ අත්දැකීම ඔක්කොම එක්ක ඉතින් ශේෂ්ත්‍රේ ගොඩක් අයව මම පුද්ගලිකව හඳුනනවා. ඉතින් මම ඒ දවස්වල නිර්මාණ අධ්‍යක්ෂක කෙනෙක් හැටියට කියන්නේ ක්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක් හැටියට තමයි මම අයින් වෙද්දී ඒ ආයතනයේ වැඩ කරේ. ඉතින් ඊට පස්සේ දැන් මගේම ආයතනයක් මම පවත්වගෙන යනවා. ඉතින් ඒකටත් හැම කියන්නේ දැන්වීම ප්‍රචාරණ කලාවේ තියෙන හැම කියන්නේ අපි සාමාන්‍ය කියනවා ATL BTL කියලා. ඉතින් ඒ හැම දෙයක්ම කරනවා. ඉතින් දැනට තියෙන ලංකාවේ උසස්ම පෙළේ ආයතන කීපයක් එක්ක අපි එකට වැඩ කරනවා. ඉතින් ගොඩක් හොඳට වැඩින් හැමතිස්සෙම කාර්ය බහුලයි වැඩ තියෙන නිසා. ඉතින් මේ ඒ කටයුතු ගැන තමයි හැමතිස්සෙම කටයුතුත් එක්ක තමයි කාලේ ගෙවෙන්නේ. හැබැයි කොහොම හරි අතපහු කරන්නේ ළමයින්ගේ දේවලුත් බලාගෙන රාජකාරීත් කරගෙන gedara දේවලුත් ඉතින් සමබරව කරගෙන යනවා. එතකොට දැන් මේ ඔය හැමදේම කරන අතරේ දැන් මේ වර්තමානයේ මොන වගේ චරිත තුලින්ද ආදරණීය ප්‍රේක්ෂකයන් තුලට ඔබතුමා යන්නේ? දැන් මේ මෑතකදී නම් මට මතකයි මල්දේ වැට කියලා නාට්‍යයක් මම හිටියා. ඊට පස්සේ ආදර දෑසක් කියලා. එතකොට මේ ළඟදී ගොඩාක් ජනප්‍රිය වෙච්ච නාට්‍යයක් තිබුණා උතුම් පැතුම් කියලා. ඒක ඊට පස්සේ ඔය දැන් සල්සපුණා කියලා නාට්‍යයක් කරනවා. ඔය නාට්‍ය කීපයකම මම රඟපෑවේ තාත්ත කෙනෙක්ගේ චරිතය. ඉතින් මම ඇත්තට කැමති තාත්ත කෙනෙක්ගේ චරිතයක් කරන්න. මොකද සැබෑ ජීවිතෙත් දැන් මේ චරිතය රඟපානවනේ. ඔව්. හරි. දැන් මේ ව්‍යාපාර කටයුතුත් කරන හොඳ ව්‍යාපාරිකයෙක් පැහැදිලිව අපි ඒ කාරණේ දන්නවා. මේ හොඳ රංගන ශිල්පී ප්‍රවීණ රංගන ශිල්පීන් ඒකම මේ දැන් ඔය කාරණා අතර දැන් අවුරුදු 20 ගානක අධ්‍යක්ෂකම් තියෙනවා රංගනයේ සම්බන්ධයෙන්. තම නිෂ්පාදනයේ පැත්තට යොමු වෙන්න අදහසක් නැද්ද ඔබතුමාට? ඇත්තට කැමැත්තක් තියෙනවා. ඒකත් මේ මොකද දැන් ඔබතුමා යෙදිලා ඉන්න ඔබතුමාගේ ව්‍යාපාර කටයුතුත් එක්ක දුර නෑ ඒක තියෙන සම්බන්ධය. ඔව්. ඒකයි රමීෂ් කියුවා එක හරියට අනිත් එක දැන් ශේෂ්ත්‍රේ ගොඩක් අපි දන්න හඳුනන කට්ටිය තමයි ඉන්නේ. ඉතින් අනිත් හොඳ දක්ෂ කට්ටියත් මේ වර්තමානයේ ඉන්නවා. ඉතින් අපි වැඩ කරන නිසා තේරෙනවා හොඳ කැමරා ශිල්පීන් ඉන්නවා, හොඳ රංගන ශිල්පීන් ඉන්නවා තාක්ෂණය පැත්තෙන්. ඉතින් අර මගේ වෘත්තිය වෙන දෙයක් නිසා දෙයකට අත ගැසීමදී මම පොඩ්ඩක් හිතලා බලලා තමයි කරන්නේ. ඉතින්
ආසවත්තිය නවා මං හිතන්නේ ඉස්සරහට අපි බලමු නේද? ඉස්සරහට හොඳ නිර්මාණයකින් අපේ රටට දායාද කරන්න ඔබට හැකියාවක් ලැබෙන්නේ කියලා ඔන්න අපි ප්‍රාර්ථනා කරනවා. මොකද අපි නිරෝෂක්වත් ඉන්නවනේ දව කරන්නේ. මොකද මේ දන්නේ නැති කෙනෙක් නෙවෙයිනේ. මේ ශිෂ්ටය සම්බන්ධ හොඳ දැනුමක් තියෙන මේ කෙනෙක් තමයි නිරෝෂා හේරත් මෙතුමාගේ ආදරණීය බිරිඳ. ඒ කාරණේ ඔබ හොඳාකාරව දන්නවා. ඉතින් මේ සුන්දර කතා බහ මේ විදිහට කරගෙන යන අතරේ ඔබ අනිවාර්යයෙන්ම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කාරණේ අපි දන්නවා. කලම් ටෙලිවිෂන් ආදරණීය තරුව කියන්නේ ඔබ දහසකුත් වැඩ රාජකාරී තිබියදී වුණත් අපිත් එක්ක එකතු වෙනවා කියන කාරණේ හොඳාකාරම අපි දන්නේ ඔබ මේ වැඩසටහන සඳහා ලබා දෙන්නා වූ දුරකථන ඇමතුම් වලින් අපි හොඳාකාරම මේ බව දන්නවා. ඒ නිසා තමයි මෙවැනි ප්‍රවීණ රංගන ශිල්පියන් අපේ ශිල්පීන් සහ ශිල්පීන් මේ විදිහට අපේ මෙදිරියට ගෙනල්ලා අපි කතා බහ කරන්නේ. හරියයි. ඔබතුමා එක්ක දැන් මේ කතා බහ කරගෙන අතරතුරදී මම මෙහෙම කාරණයක් මතු කරන්න ඕනේ. දැන් මේ දැන් රංගන ශිල්පියෙක් වුණාම ආසාවල් තියෙනවා. දැන් මට කවදා හරි මේ වගේ චරිතයක් රඟපාන්න අවස්ථාවක් ලැබෙයි. දැන් මම දැන් ඇතැම් විට ඔය තරුණ වයසේදී නම් ඉතින් පෙම්වතාගේ චරිතය ඔය දේවල් කරනවා. දැන් හැබැයි ඉතින් දැනුත් එහෙම මේ බාධාවක් නැහැ ඒකට. මොකද ස්වරූපය රූපය දැක්කම ඔබට එහෙම හිතෙනවා. මේ මේ මොකක් හරි අදහසක් තිබුණාද කවදා හරි මටත් මේ වගේ චරිතයක් රඟපාන්න ඕනේ කියලා? මෙහෙම දැන් ඇත්තට කිව් එක හරිද? සමහර වෙලාවටදී නාට්‍ය බලනකොට තියෙන ආසහිත ඇත්තට මගේ ආසාවක් තියෙනවා මේ පොලිස් නිලධාරියෙක්ගේ චරිතයක් වගේ එකක් කරන්න. එහෙම ආසා එහෙම ආසාවක් තිබුණා. ඉතින් තාම නම් හම්බ වෙලා නැහැ. ඉතින් ඔය අනිත් චරිත තමයි තියෙන්නේ. මේ කුඩා කාලේ ආසාවක් තියෙන්නේ නැති පොලිසියට යන්න. එහෙමයි. මම කියන්නේ තාත්තාගේ හමුදාවේ වැඩ කරපු නිසා මගේ පොඩි කාලේ අදහස තිබුණේ හමුදා නිලධාරියෙක් හැටියට සම්බන්ධ වෙන්න තමයි අදහස තිබුණේ. ඒක නිසා තමයි ශිෂ්‍ය බට බලකායට සම්බන්ධ වෙලා ඒ වගේ දේවල් කරේ. හැබැයි ඒ වෘත්තීය මට්ටමින් හිතපු දේ වෙනස් වුණා. අර චිත්‍ර ඇඳීමේ හැකියාවත් එක්ක. හරි. ඔය තාමත් එතකොට මේ ඒ චිත්‍ර ශිල්පියා ඉන්නවද? නෑ දැන් ඇත්තට ඒ තිබ්බේ කාලේ අඩු නිසා ඒක පොඩ්ඩක් අයින් වුණා අනිත් දේවල් නිසා. ඒ වුණාට ගොඩක් දුරට වෙලාවක් තිබුණොත් ආසයි මොන හරි අඳින්න. එතකොට දැන් මේ නිවාඩුවක් විවේකයක් ලැබුණ අතර ඉතින් පවුලේ උදවිය එක්ක නම් ඉතින් මේ පවුලේ උදවියත් එක්ක එකතු කරගෙන දරුවන්ටත් විවේකයක් ස්පහසුවක් තිබුණොත් ඉතින් කොහේ හරි මේ දුර ගමනක් ගිහිල්ලා විනෝදේ දෙන්න. දැන් මේ කෙටි නිවාඩුවක් වගේ ලැබුණොත් සාමාන්‍යයෙන් කැමති ගෙදරටම වෙලා ඉන්නද? ඔව් ඇත්තටම කැමති. පොඩි දෙන්නත් එක්ක පොඩි දෙන්නෙක් විතරක් නෙමෙයි. ඒතොර නිරෝෂා ඉන්නවා, ලොකු එක්කෙනා ඉන්නවා. ඒ ගොඩක් වෙලාවට මම කැමති ගෙදරට වෙලා ඉන්න. හරි. දැන් ඉතින් මේ කතා කරගෙන යන අතර දැන් මට හිතුණා ආයෙත් මේ නිරෝෂක්කයි ඔබතුමයි මේ හමුවීමට පොඩ්ඩක් කතා කරන්න. මොකද හරි විශේෂයි එතන. මේ ඔය මේ සිහින කුමරිය හමුවෙන්න ඔය සිහින කුමරියක් හොයාගත්තෙත් ඔය සිහින කුමරිය නාට්‍යයේ. ඒක අමතක වෙන්නේ නැහැ. මොකද ඔබතුමාගේ ජීවිතේට මේ ඔය නාට්‍ය තුල නැද්ද අමතක වෙන්න සිදුවේ? නාට්‍යම අමතක වෙන්නේ නැහැ. ඒක හරි. මේ විශේෂයෙන් කියන්න ඕනද? ඔව් විශේෂයෙන් කියන්නේ ඉතින් මේ මම කිව්වා වගේ අර ඒ නාට්‍ය අපි රූගත කිරීම කරන්න කියලා තමයි නිරෝෂා හම්බ වුණේ. ඉතින් අපි මේ මතකයි අපි රූගත කිරීම කරන අතරතුරේදී අපි නැවිදලා හිටියේ පාදුක්ක පැත්තේ. ඉතින් ඔය ඒ රූගත කිරීම කරන දවස්වලම මගේ යාළුවෙක්ගේ මේ විවාහ මංගල්‍යයක් තිබුණා. ඉතින් මේ මම නිරෝෂාට කිව්වා මේ අපි පොඩ්ඩක් ෂූටිං වුණාට පස්සේ ඒ ප්‍රඩක්ෂන් එකේම තිබුණේ වාහනයකින් අපි චුට්ටක් එකට ගිහිල්ලා එන්නම් කියලා. ඒ වැඩි කැමැත්තක් තිබුණේ නැහැ යනවට රෑ. ඉතින් මමයි ඊට පස්සේ එකේ තමයි රංගපෑම අපි රාජා සුමනපාල ප්‍රවීණ රංගන ශිල්පියත් හිටියා. ඒ කාලේ අද ජීවිතේ අතර නැහැ. ඒ තව කීප දෙනෙක් හිටියා. ඊට පස්සේ අපි රෑ ගියා. ඊට පස්සේ හැබැයි අපි යන එකට අකමැති වුණේ නිසා ආයි කියන්න ගියේ නැති අපි ගියා ගිහිල්ලා කියන්න කී කී හිටියොත් ප්‍රශ්න වෙනවා. ඔව් ඊට පස්සේ මගේ යාළුවගේ විවාහ මංගල්‍ය තිබුණේ මේ පානදුරේ. එද්දි වෙච්ච දේ තමයි ඒකේ වැදගත් වෙන්නේ. මොකද වාහනේ එළවගෙන ආපු එකට නිින්ද ගියා. නිින්ද ගිහිල්ලා හැප්පුණා. ඊට පස්සේ ඇතුලේ ඉන්න කට්ටිය නිදාගෙන හිටපු නිසා මට මතකයි රාජසුමනපාල රජංකල්ගේ මේ අත කැඩුනා එක්සිඩන්ට් එක. පස්සේ මගෙත් මෙහෙ පොඩි මේ තුවාල කීපයක් වුණා. ඉතින් අරගල උදේ නැගිටලා එනකොට ඉතින් අපි ඔක්කොම මේ බෑන්ඩේජ් එහෙම යනවා කියන ඒවා අහන්න නැතුව ගිහිල්ලා වෙච්ච දේ. මේ බනින්න ඇති හොඳටම. නෑ ඒ විදිහ නම් බැන්නේ නෑ ඉතින්. ඒ වුණාට ඉතින් බැන්නේ නැති වුණාට ඉතින් හිතාගන්න පුළුවන්. මොකද උනේ කියලා කාරණේ. හරි.